හැබැයි දැන් ඔයාලට මේ ගොඩක් අයට ගිය අවුරුදු කියන්නේ 2019 උසස් පෙළ ලියලා ඇපිල් දාපු අයට ඔන්න දැන් අපි බලනවා අවුරුද්දක් ඉදර ගිහිල්ලා මේ එක කොටසක් කරද කලින් කොටසක් දැම්මා හරිද මේ අනිත් කොටස දැන් ඔන්න දාලා දිනවා ඒ කියන්නේ හරියටම අවුරුද්දක් ඉදර පස්සේ ගොඩක් අය වගේම කලින් දිනවා මොකද කරන්න කියලා අද තමයි ආවේ එතකොට ළඟ මල්ලි මෙතනදී මම පොඩ්ඩක් කියන්නම් ඔයාලට දැන් ඔයාලට ඇපිල් ඇවිල්ලා තියෙන කැම්පස් එකේ චුට්ටක් බලන්න මොකද්ද කියලා කැම්පස් එකේ පෝස්ට් එකේ මොකද්ද කියලා බලන්න හරි UGC සයිට් එකට ගිහිල්ලා ඔයාලා සිලෙක්ෂන් ලෙටර් එක ගන්න සිලෙක්ෂන් ලෙටර් එක ගන්න විදිහ ඔයාලට දන්නවද දැන් හරි සිලෙක්ෂන් ලෙටර් එක ගන්න කවුන්ටර් ලොග් එකලා බලන්න මොකද්ද ඇවිල්ලා තියෙන්නේ හරි ඒක බලන්න ඉස්සෙල්ලා මෙහෙම ප්‍රශ්නයක් ගොඩක් තියෙනවා දැන් ඔයාලට අවුරුද්දක් විතර ගිහිල්ලා ඇපිල් දාන්න අවුරුද්දක් විතර ගිහිල්ලා හිතලා බලන්න මොච්චර මේ කාර්යක්ෂමද කියලා UGC එක හරි UGC එක මාර කාර්යක්ෂමනේ ඇයි ඇපිල් අවුරුද්දක් විතර පස්සේ වුණා හරි මේකෙදි මෙන්න මෙහෙම දේවල් ටිකක් එන්න පුළුවන් හරිද මේ ඇපිල් එක වාට අනිවාර්යෙන්ම යන්න ඕනේ නැහැ ඇපිල්නේ අනිවාර්යෙන්ම යන්න ඕනේ නැව කැමති නම් විතරයි යන්න පුළුවන් ඒක තමයි වඩ දින එකම chance එක ඔයා කැමති නම් විතරයි register වෙන්න පුළුවන් හරිද ඔයා register වෙද්දි පොඩක් හිතලා බලන්න හරි appeal ආපු අය චුට්ටක් හිතලා බලන්න ඔයාට ඊට කලින් campus එකක් ඇවිල්ලා තියෙනවා නම් ඊට දැනට campus එක ඉගෙන ගන්න ඕන දැනට campus එක course එකක් කරගෙන යනවා නම් මම කැමති නෑ මේ appeal එකට register වෙනවා ඒකට මම හේතුව මොකක්ද කියලා කියන්නම් හරිද එහෙම නැත්තම් ඔයාට කිසිම campus එකක් ඇවිල්ලා නැතුව මේ appeal එකෙන් ආව නම් ප්‍රශ්නයක් නෑ ඔයා register වෙන්න එහෙම අවුලක් නෑ කැමති නම් විතරක් register වෙන්න හරිද මොකද ඔයා register වුණාට පස්සේ appeal එකෙන් register වුණාට පස්සේ ගොඩක් වෙලාවට දැන් නංගි මල්ලි campus එක degree 3-4කට ඇරෙන්න degree 3-4කට ඇරෙන්න අනිත් හැම degree එකම semester එකකට වඩා ගිහින් semester එකක් ගිහිල්ලා සමහර ඒවා අවුරුද්දක් විතර ගිහිල්ලා සමහර ඒවා second year පටන් ගන්න හදලා හරිද එහෙම degree එකට ඔයා යද්දී campus එකෙන් ඔයාලට ප්‍රශ්න දානවා වැඩි ඒක දැන් ගිය පාර දැම්මනේ හදිසින් course 3-4කට මේ පුරප්පාඩු agriculture course 3-4කට ඒවා යන්නේ department වල කට්ටිය අඩු වෙච්ච නිසා ඒවට දැම්මා මේ පුරප්පාඩු හරිද එතකොට ඒ ආපු අයගේ සමහර කැම්පස් වල කරපු දෙයක් තමයි යාලට මේ 2019-20 කියන අධ්‍යයන වර්ෂයට යන්න දෙන්නේ නැහැ. ඒක වංචාවක්. හරි. ඒක වංචාවක්. ඒ වුණාට UGC එකට කතා කරත් යාලා ඒක කියා කරන්නේ නැහැ. කැම්පස් එකෙන් ඔයා වොන්න register වුණාට පස්සේ ඔයාලට කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඔයාලට කියනවා අපි මෙච්චර කාලයක් දැන් කරලා තියෙනවා. අපි සෙමෙස්ටර් එකකට වැඩ කරලා තින්නේ අපි අවුරුද්දකට වැඩ කරලා තින්නේ ඒ නිසා මට ඔයාව ගන්න බෑ 2019-20 මට ඔයාව මේ අවුරුද්දට ගන්න බෑ ඔක බෝට්ටුවලදී නම් අනිවාර්යයෙන්ම 2019-20 ගන්න ඕන ඇයි අනිවාර්යෙන් ගන්න ඕනේ එහෙම නැත්නම් එයාලා කරන්නේ වංචාව ඇයි එයාලා එහෙම කරන්න ගියා වවුනියාවේ ඉස්සරහට තව කැම්පස් කීප එකකට කරන්න ගියා හරි වවුනියාවේ ගණන් කතා කරලා කොහොම හරි එයාලව දැම්ම 2019-20ට බැඩ්මින් එක හැදුවෙම යාළව දාන්න ඊළඟ අවුරුද්ද 2020-21 ඊළඟ අධ්‍යයන වසරට දාන්න. එහෙම කරගන්න එපා. මෙතන ඇපීල් වලදී නම් ඔයාලට අනිවාර්යයෙන්ම කියයි. මොකද ඇපීල් වල ලොකු පිරිසක් නැහෙනේ. කීප දෙනෙක් ඉන්නේ. හරි? කීප දෙනෙක් ඉන්නේ. එතකොට ඔයාලට කියයි ඔයාලව මෙන්න මේ අවුරුද්දට අපිට ගන්න බෑ. අපි කරලා දෙන්නේ අපි එක්සෑම් උත් කියලා දිනවා. ඔයා වෙනුවෙන් අපිට එක්සෑම් කරන්න බෑ. ඔයා කැමති නම් 2020-21ට එන්න කියන්න. හරි 2020-21කට එන්න කියලා එතකොට නම් මේ මල්ලි ඒක අනිවාර්යෙන්ම ඔයාලා කල්පනා කරලා බලන්න 2020-21කට යනවා කියන්නේ අපි දන්න ඒ කෝස් එක 2000 ඊළඟ අවුරුද්ද කොයි කාලේ පටන් ගන්නේද කියන්නේ හරිද එතකොට සෑහෙන කාලයක් ගිහින් හරිද ඒකයි මම කිව්වේ ඔයා දැනට කැම්පස් එක ඉගෙන ගන්න කෙනෙක්ට නම් ඇපීල් එක ආවේ ඒ කෝස් එකම කරගෙන යන එක තමයි ගොඩක් හොඳ किसी में कैंपस से आप उन्हें दिखेंगे इतना मैं अपील लेके अभी लेती हूँ ना अपील लेके कैंपस से अभी लेती हूँ ना वो यार प्रश्न यार नया आसना रजिस्टर इन है बैली ये रजिस्टर विद्यो आधे दास इससे ये लेवल कर रहा हूँ दिनों ना रजिस्टर इन है ये पा हरे
register වෙන්න එපා. මොකද ඔයාලට සාමාන්‍ය බෝට්ටුවක් කවුත්තත් ඊට වඩා හොඳ කෝස් එකක් කවුත් වෙන මේ UGC එක register වෙලා තියෙන හින්දා මේ මේ 2020 result එකෙන් යන්න බෑ. හරි? ඒ නිසා 2020 ඉලව කරපු කෙනෙක් register වෙන්න යන්න එපා. ඔයාලට කෝස් එකක් ෂුවර් නම්. හරි? ඔන්නෝමයි ඔයාලා නැයි 2020 එකේ නිසා හරි කල්පනාවෙන් register වෙන්න. හරිද? ඉන්සමයි අපි ලාව කට්ටි පුළුවන් නම් Telegram එකේ මැසේජ් එකක් දාන්න ආව කෝස් එක මොකක්ද කියලා නැත්නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලට ආව කෝස් එක මොකක්ද කියලා. හොඳ කෝස් එකක් නම් හරිද? හොඳ කෝස් එකක් නම් ප්‍රශ්නයක් නැහැ අවුරුද්ද පරක්නොත් යන්න නැත්තම් යන්න එපා ඔයා දැනට කරන් ඉන්න ඩිග්‍රිය කරන්න. හරිද? මේක කැමති නම් විතරයි යන්න පුළුවන්. UGC එකේ වැඩ නිසා ඇත්තටම ඔයාලා අමාරු වැඩනවා ගොඩක්. මම ඔය ගැන කොච්චරවත් කතා කරා පේජ් එකේ මම මේ टाइप कल मैट दिलाती है कथा करना भी मे मैं विसंग दी अब प्रश्न एक्की अरे अभी कटिया मैं मकर विसंग दर अला गाने जीवित दहन मेल दिशे मेद खरीदी ना डिग्री जॉइन कर දැස් විස්ස විසියක විස දෙක අවුරුදු තුනක් මෙයාගේ කාලේ නාස්ති කරලා ඩිග්‍රියක් කරන්න පිළිවිච්ච කාලේ හරි ඒ නිසා හොඳට බලන්න ආපු ඩිග්‍රිය මොකක්ද කියලා හොඳට කල්පනා කරලා බලලා විතරක් මේ ඇපිල් එකට යන්න දැන් හරිද මොකද මේ නැත්තම් ඔයාලට අනිවාර්යෙන් කැම්පස් වලින් මේ වැඩේ කරනවම තමයි UGC එක නිසා අනිවාර්යෙන් ඔයාලගේ අවුරුද්දක් තවත් පස්සට යනවා UGC එක නිසා ඔයාලගේ අවුරුද්දක් පස්සට යනවා කියන්නේ. ඔයාලා කරපු ආරම්භයක් උත් නෙමෙයි. UGC එකෙන් ඔයාගේ තවත් අවුරුද්දක් නාස්ති කරලා නැති කරන. ඔය 2020ට අනිවාර්යෙන්ම කොහොම කරනවද? ඒ 2019 මහබල ලිස්ට් එක නෑ. පීල් හරියට බැලුවේ නෑ. බෝට්ටු ටිකේ යුවේ නෑ වෙලාවට. තනි කර ළමයි කාලකන්ණි කරලා අර කරකවල කරකවල හැතරිය වගේ වැඩක් උනේ. අර කොහොමද මේ බොරු බොරුවට කොහමද කිව්වේ අවුරුද්දකට බැජ් දෙකක් ගන්නවා මෙච්චර ගන්නවා අරගෙන ඒක කියලා කිව්වා හැබැයි ගන්න බැජ් එකවත් හරියට ගත්තේ නැහැ අනිත් එක තමයි දැන් ගොඩාක් අය කරගෙන යනවා අර ඉන්ටේක් එක වැඩි කරන්න කීකී එක එක මේව කරගෙන යනවානේ ඉන්ටේක් එක වැඩි කරන්න කලින් කරන්න ඕන දෙයක් තියෙනවා එයාලා දෙන ගණන් කෝස් වලට හරියට ගන්නවද කියලා බලන්න ඒ නැතුව බොරුවට නිකන් අර Facebook එකේ post දාලා නිකන් board ලෑලි එල්ලගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ මොකද 2019 මේ शिष्य प्रवेश मनोहर प्रश्न अनिवार्य संबंध पल कमेंट दागनी जीवित मारे